අපි නාලවිදියේ බාර් කේපලවත් තින්නේ අපි. දිව්‍යයි කොටියයි නිසා අපිට වැඩ කරන්න ගොඩක්ම අමාරු වෙලා තින්නේ. අපි අර ඩිස්කවරියත් බලලා තිනවා කොටිය දිව්‍ය කියලා වෙනසක් අපිට ගොඩක්ම දන්නවා අපි. මේ ඉන්නේ කොටි තමයි වැඩිම ඉන්නේ. ඒ නිසා මේ නැරවල ඉඳලා පයින්නා මිනිසුන්ට පාරේ යන්න බෑ. අපිට ඒ නිසා මේකෙන් වැඩ කරන්න බයයි දැන්. අපි දැන් ඔක්කොම මේ ඉඳලා කොයි හරි යන්න තමයි ඉන්නේ මේකේ. සත්තු බෝ වෙලා ඒතන සත්තු බෝ වෙලා ඉන්නේ අපිට. අපිට ඒ තරම් පුළුවන් තරම් අපිට විසඳුමක් දෙන්න. පසුගිය වසර පහ තුල කොටි පහර දීම් වලින් මිනිසුන් කීප දෙනෙක් මිය ගොස් තිබෙනවා ඒ වගේම සිය ගණනක් තුවාල ලබා තිබෙනවා ඒ වගේම මෙම කොටි ගහණෙන් 40ක පමණ ප්‍රමාණයක් උඩරට කඳුකරේදී විශාල වශයෙන් මදු උගුල් වලට අසු වීමෙන් හක්කපටස් වැනි වස විස දීමෙන් වැනි දේවල් වලින් මේ සතාගේ ජීවිත හානි සිද්ධ කරලා තියෙනවා මේක ගොඩක්ම අමාරු වෙලා තින්නේ මේ වත්තෙන් කිසිම කෙනෙක් වැඩ කරන්න බෑ එමෙ තැනම කැලේ වෙලා තින්නේ දිව්‍ය මේ කොටිය තමයි වැඩිම ඉන්නේ මේක ඇවිල්ලා ගොඩක්ම ගෑනු කට්ටියට ගොඩක්ම අපේ මේ ගාලා මැරලා තිනවා ඒ වගේ මේ ඇලවනවා ඇලවගෙන එනවා දවල් තේලවගෙන එනවා රැට තේලවගෙන එනවා බල්ලෝ අරක් ඇලුවවත් අපි අරක් මේ අරක් ඇලුවෙම තියලා තමයි අපි කීයක් කරි මෙතන දලු කරලා ඒ දෙන අරකොයි මේක ඇලුවයි තියලා තමයි අපි කීයක් කරි ඉතුරු කරන්නේ ඒ ටික දැන් බෑ බොහෝ විට මෙම සතුන් වැඩි වශයෙන් ගම්මැදීමට හේතු වෙලා තියෙන්නේ මේ සතුන් ආශ්‍රිතව ජීවත් වූ වනගහණය අපෙන් ඉවත් වී යාම නිසා. එම නිසා ඒ සතුන් ආහාර ගොදුරු සොයා ගැනීම සඳහා ගෘහාශ්‍රිතව වෙසෙන බල්ලන් ඒ වගේම හරක් එළුවන් වැනි සතුන් හොයාගෙන ගම්මැදීම නිතර සිදු වෙනවා. එෙහිදී මිනිසුන් හා සතුන් අතර ඇතිවන ගැටීමෙන් මේ සතුන් හා මිනිසුන් දෙගොල්ලම විනාශ වෙලා යන බව තමයි කියන්න පුළුවන්. වැලට යන්න බයයි කට්ටිය යන්න කිව්වනම් ගොඩක් කට්ටිය වැලට යන්නේ අපිට මේකට විසඳුමක් දෙන්න කොයි මිනිස්සුලාල කමන්නේ මේ කොහොමරි මේ ජනාධිපතිතුමාට අර කියලා මේක කොහොමරි අපිට විසඳුමක් දුන්නා නම් ගොඩක්ම හොඳයි හැමතැනම මේ කරදරේ හැමතැනම කරදරේ අනිත් එක මේක මේ මිනිසුන්ට හරි මේක පොඩ මේ බදලා දුන්නා නම් මේ කැලටි කාරි නැති වෙනවා අපිට ඒ ටික දෙන්න ගෙවල් බඳින්න මෙතන මේ ඉඩමක්වත් දෙන්න දැන් අපිට මේ विश्वास बलदारी මේකට සම්බන්ධ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය එමෙ තියෙනවා දේශපාලන අධිකාරියත්මකට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුයි අපි කොච්චර සතෙක් සත්තු ප්‍රමාණයක් අහවල් කැලේ ඉන්න පුළුවන්ද එහෙම නැත්නම් ඉන්න සත්තු මොනවද ඉන්න සංඛ්‍යාව කීයද ඒගොල්ලන්ට ඉඩ කොච්චර අවශ්‍යයිද සත්තු වැඩිද අඩුයිද වැඩි සත්තු වැඩි වීගෙන යනකොට අඩු කරන ක්‍රම තියෙනවද අඩු වෙන සත්තු අඩු වෙනකොට අඩු කිරීම වැඩි කරන ක්‍රම තියෙනවද එහෙම කිරීම අවශ්‍යද යන දේවල් මම හිතනවා අපි ඉන්න කාලේ හැටියට විද්‍යානුකූලව මේවට පිළිතුරු සෙවීම පටන් ගත යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා අපේ රට කවදාවත් සත්තුන්ට හානි කරපු මිනිස්සු වර්ගයක් හිටියේ නෑ මෙහි සත්තුන්ට ආදරය කරපු අයමයි හිටියේ ඉතින් මේ ඔක්කොම දැනුම එකතු කරලා මම හිතනවා අපිට ජාතික ප්‍රතිපත්තියකට යන්න කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා